අංයන් ැතැවන න්න බිස්තස්කාරයෝන්ට පාර්ලිමේත්‍රය කරන්නමකක්ද මොන නීතියද සම්මත කරන්නේ මොන නීතියද කරන්න ඇත්ත කියලා බල කරන්න ලියුන්ලියන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුූ බලතලහා වරප්‍රසාද පනත යටතේ වරප්‍රසාද කඩුවීම සම්බන්ධය කරනු ලබ පැි. මේ අත්වේ ම පාලිමේතව ඇවිල ඔුදු දොහක්කිෙනවා මේ පලවෙනි පාර් තමයි මෙම වර ප්‍රසාදයක් ගෙන් එක හේතුවක් තියෙන. මොකද වරප්‍රසාද පනතේ මේක තියනවා ගරු වේරක් කොඩි මන්තතුමා කතාකරපුවිදියට. පාල්ලිේන්තුවට හෝ යම් කාරක සභාව කිදිරිහහි පවත්නා හෝ. ගෙනේනල් ලබතැයි අපේක්ෂත යම් යෝජනාවකට හෝ කරුණකට තමා පක්ෂ බවට හෝ විපක්ෂ බවට ප්‍රකාශ කරවා ගැනීමට යම් මන්ත්‍රීවරෙක්ව බලත්කාරය නිින්දා හෝ තර්ජ්‍යනය මගින් බලකර සිටීමට ෑයම් කිරීම. පාලිමේතු තුොද හ කාර්ක සභාවවිදී මන්ත්‍රවරයගේ ක්‍රා කලාේ හේතුව කටගෙන ඔහුට තර්ජනාක්කම ලිපියක් ඇම හෝ සත්නට අභියෝග කිරීම සහ. යම් කාර්ග සභාවක් ඉදිරේ සාක්ෂිකරයු දීමට යන සාක්ෂි සම්න්ධය ඔහුට අයුතු බලපෑමක්කිීම ඔහු බයකැන්වීම තර්ජනය කිරීම රැවටීම නැති හොත් ය ම්භක්දයවීම ඔහුට අයිතුලෙස බලපෑම කියන මේ සියලු කාරණ අදාළ වෙන වැඩක් සම්බන්ධයෙන්තහා ම මේ ඉදිරිපත් කරන්නේ එලියම. ගරුගතානෑගතුමනේ. දස් විසිතුුණන ඔක්කෝබර් දශය වන දිනට පෙර පාලිමේන්තුව අනුමතිවිය යුතු. දෙදස් විසිතුන ජූනි දාශය දිනැති අංක විසිතුනයි තිස්සා ඇලෙක් හැටනම දරණ අතිවිශේෂ ගැසත්පත්‍රයේ සම්බන්ධව හදිසි අවධානය යොමු කිරීම. යන ශීර්ෂය යටතේ කතානායකතුමාට සහ. රජේ මුදල්කා පිළිබඳ කාර්ග සභාවේ සාමාජිකයෙන්ට පිටපත් කරමින්. පාල්ලිමේන්තු මහලේකම් වෙත. ශ්‍රී ංකා රූපලාවන්නේ නිෂ්පාදන්ගේගේ සංගමයේ ලේකම්, ගායනි ජාරත්න යනයි විසින්. දෙදාස් විසිතුනේ ඔක්තෝබර් හතර දිනැතිව යොමු කර ඇති ලිපිය සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කරමින්. මෙම ලිපිය තුංවෙනි චේදය උපුට දක්වුණු කැමැත්තෙමි. එම මෙහමයි කියන්නේ එම අංක විසිතුනයි තිස්සා ඇලෙරක් හැටනමේ දරන ශේෂ ගැට පත්‍රය මේ වනවිට අනුමැතිය සඳහා පාලිමේන්තුට ඉදිරිපත් වී ඇති බවත්. යම් යම් හේතුන් මත. රජේ මුදල් පිළිබඳ කාරක සභහ විසින් ගත් තීරණයක් මත. එම ගැසට පත්‍රය පාලලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙතෙක් සිදුවී නොමැති බව අපට දැන ගැනීමට ලැබී ඇත. මේ කියන්නේ ජූනිමාසේ දාසේවෙනි ඉදිරිපත් කරපු එකක්. මුදල් කාරක සභාවේ නොයෙකුත් කාරණා නිසා ඔක්ටෝබර්මාසේ හතරවෙද වෙනකොට ඉදිරිපත් කළ නැලු. මෙම අංක විතුනයි තිස්සා ඇලෙඉක් හැටනමේ දරන අති විශේෂ ගැසට පත්‍රය. විසිතුනේ ජූනි දාසය දින නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්ර කාරක සභාවෙත යොමු කර ඇත්තේ. දෙදස් විසිතුනේ ඔක්තෝබර් මස තුන්වනි දිනදීය. දෙදාස් විසිදුනේ ඔක්තෝබර් හතර දිනති ලිපියෙන් මෙලෙස චෝදනා කරනු ලබන්නේ එත් දිනකට පෙර කාරක සභා වෙත යොමු කරන කාරණයක් සම්බන්ධයෙන් වන අතර මේ සම්බන්ධව කාර්ක සභා විසින් විශ්ලේෂ්නාාත්මකව සලකා බැලීම සඳහා සැලකියයුතු කාලයක් අවශ්‍ය බව පැහැදිලි කරුණකි. තවද මෙම ලිපියේ හයිවැනි චේදේ දක්වා ඇති. විසිතුනයි තිස්සා ඇලෙඉරක් හැටතුන දරන ගැසපත්‍රය. ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොම සාරිස්තෙරන්ඩාල්වරයාගේ නිවේද නැතුළත් ගැසපත්‍රයක් වන අතර. එ කිසිසේත්ම මෙම කාර්ග සභාවට අදාළ වූවක් නොවේ. මෙම ලියුම්කරු විසින් සඳහන් කර ඇති අංක විසතුනයි තිස්සා ඇල ඉක් හැට නමේ දරන ජූනිම් අතිවිශේෂ ගැසපත්‍රයට සම්බන්ධකමක් දක්වන. හරි අප හිතම මෙයාට ගැසත්පත්‍රේ නොම්බරේ වැදුලා කියලා. එනිසා හරි ගැසටපත්‍රයේ සම්බන්ධකමක් දක්වන රජේ මුදල් පිළිබඳ කාර්ග සභාව විසින් සලකා බලන ලජ. අංක විසිතුනයි තිස්සා ඇලෙක් හැත් දෙ දදස් විසිතුනේ ජූනි දාසය දිනැති අතිවිශේෂ ගැසටපත්‍රය පිළිබඳ කරුණු මා විසින් දන්වා සිටීමට කැමැත්තිමි. එම අංක විසිතුනයි තිස්සා හැත් දරන ගැසටපත්‍රය ද පාම්. එල් මේද අම්ල ආනායනය සඳහා වන තීරු බඳු විවූහය සංශෝධනය කිරීම සම්බන්ධ ගැසට පත්‍රයකි. එම ගැසට් පත්‍රය විස්සයි විසිතුන සැත්්‍යම්බර් දහනමවැනි දින පාල්ලිමේන්තෝ වෙත ඉදිරිපාත් කර. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභා වෙත යොමු කර ඇති අතර කාරක සභා විසිල් අදාළ අමාත්‍යන්ස ගෙන්වා එදිනම. ගරු නෝජ කතානායකතුමනි එක දවසක්වත් පමා කරන්න ඇතුව එදි නම එම ගැසට පත්්‍රය පිළිබන්ඳ කරුණු සලකාබන්න ලදි. මෙලෙස තීරුබදු වෙනස්කිරීම සම්න්ධයෙන් ප්‍රමානාත්. ්‍ර නවරුණු ඉරිපත් වූ නොවවි හෙයින්. එදින කාර්ක සභාවේ නිර්දේශය වූයේ කර්මාන්ත අමාත්‍යංශය විසින් මෙ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් කාර්ක සභාවත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදා විසිතනේ සැප්තම්බර් විසි හය වෙන දින මෙම ගැසට පත්‍රය යළිත්වලත් සලකා බැලිය යුතු බව. ඒක අන්නේ කරු නෝජකතාානාකදුමන සතියයි. එදින ඒක අනෙ සැප්තම්බර් විසි හාය ඉරු. රජයේ බදු ප්‍රතිපත්ය සමඟ පරස්පර වූ බැවින් මේ සම්බන්ධයෙන් නැවත සවිස්තරාත්මක වාර්තාවක් මුදල්ල මාත්‍යන්ශේ විසි නිදිරිපත් කිරීමට නිර්දේශ කරන ලද අතර ඒ සම්බන්ධව නැවත සලකා බැලීමක් විසි තුනේ ඔක්ටෝබර් දහය. ඒකයන්නේ තව දවස් පහකින් සලකා බැලි යුතු බවට අදාළ පාර්ශිවයන් වෙත දන්නවා ඇත. ඒ අනුව ජයේ මුදල් පිළිබඳ කාර්ක සබභාව විසින් ගැසත් පත්‍ර සලකා බැලීම ප්‍රමාධ කර ඇති බාවට නගෑ ඇති චෝදනාව. අපි රජයේ මුදල් පිළිබඳ කාර්ග සභාව හැටියට එහි සභාපතිවරයා හැටියට තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගරු නියෝජ කතානායගතුමනි වර ප්‍රසාද පනතට අනුව මේ කිසි සේත්ම කරන්න පුළුවන් කාරණාවක් නෙවෙේ මෙවැනි අභූත බොරු චෝදනා ඉදිරිපත් කිරීම. මෙලෙස මෙම ගැසට පත්‍රය කිහිමවරක් සලකා බැලීම පිණිස කිසිම විටක මගේ තනිතීරණයක් නොනනා අතර, කාරක ස්භා විතින් ගන්නාලද සාමූහික තීරණයකි. රජයේ මුදල් පිළිබඳ කාරක සභා විසින් මෙලෙස එක් ගසට්පත්‍රයක් කිහිවවරක් සරකා බලන්න ප්‍රතම අවස්ථාවත් මෙය නොවන අතර අවස්ථා කිහිව දෙෙක් මෙලෙස එම ගැසපත්‍ර සලකා බලන අවස්ථාඇත් ඔබතුමා හොඳිට අහක්ම දන්නවා. මවිපක්ෂයේ මන්තිවරේ කැටියර්තමයි මේ කාරක සභාවය සභාවිතිිවය මන් පවත්වගෙන යන්නේ. එතන ගැටලු සහකතත් අන්ත තියෙනවා. අපි නොේ අවස්ථාවල එ නැවත සලකා බලනවා. එක උදාහන්යක් පමණක් මන් දෙන්නම්, කැසිනෝ න්‍යාමනය සම්බන්ධයෙන් ගෙගුලලාසය කිහිපවරක් සලකා බැලීමෙන් පසුව. කැසිනෝ න්‍යාමන ආයතනයක් ඇතිකිරීමට මුදල්ලමාච නිලධාරීන්ගේ ලිකිත එකඟතාවය දැක්වීමෙන් පසු පමණයි. අපේ කාරක සභාව, රෙගාසි ඔබතුමා හොඳරම දන්වාසේම ල අපපි ඇැමතුමා අපි සම්මත කරේ. ඒ නිසා රජයේ මුදල් පිළිබඳ කාර්ගක සභාව කරු නියෝජ කථනායක තුබන රබර් මුද්‍රාවක් නෙමේ. එක රබර් මුද්‍රාවක් නෙමේ. සංවර්ණහා තුලන සඳහා තමයි කාර්ග සභහ පවත්ව ලතින් ආණ්ඩුව ඉදිරිපත් කරන සියලුම කාරණ සම්මත කිරීමක් සිදු නෝන බව දන්වා සිටීමට කැමැත්තිම්. ශ්‍රී ලංකා න්ඩුක විවස්ථාව අනුව, රාජ මූල පිළිබඳ පූර්ණන පාලනය පාර්ලිමෙන්න්තව සතු වන අතර. එබැවින් ඒ සම්න්ධයෙන් සුදුසු නිර්දේ ඉදිරිපත්කිරීම පාලිමෙන්න්තේ ස්ථාව නියෝග එකසේ විසහෙකි දක්වා ඇති පරිදි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව සැලකයුතු කාරභාරයක් ඉතු කරීමට ඇත. ඒ අනුව සවන්න හ තුන තත්වයන් පවත්වා ගැනීම සඳහා විපක්ෂය මන්තිවෙනුතේ සභාප දරය ලබාදීම සිදු කරඇ. පාල ිමෙන්ත්‍ර වින් සලකා බරනු. ලබන කටයුතු සම්බන්ධයෙන් තිීයනය කරන බන්නේ පාල්ලිමේන්තු පිිබඳ කටයුතු පිළිබඳ කාර්ග සබාව. ඒක කරන්. අපි කියවා පාටි ලීඩර්ස් කියලා. හරි මෙලෙස පිටස්තර කණ්ඩායමට පාල්ලිමේතුවේ කටයුතු කිරීම කෙරහි කිසිසත් බලපෑම් කරනවා. කවුද මේ කට්ටිය. මේ කට්ටිය කොහොම දෙ කුෂාන රෝහණදීර මැතිනයට ලියමක්ලියට කියන්නේ මෙන්න මේ ගැසෙට්ට එක මෙන්න මේ දවසර ගන්නේ කියලා. මම කියවන්න. ඉහත සඳහන් විසිතුනේ ජූනි මස දාස දිනැති අංක විස්තුනයි ඇලයික් හැටතුන දරණ ගැසට පත්‍රය ඔක්තෝබර් මස පහ හෝහයදිනන්ද පාල්ලිමේන්තු අනිමතිය සඳහා ඉදිරිපත් කරන ලෙස. මෙයා කවුද කවුද ගයන ජාරත්න ගානි ජාරත්වර කියන්න පුළුවන්ද රෝහ සම රෝහණදීර මැතිනයට යම් ඔවුන් අවශ්‍ය ගැසට පත්්‍රයක් මෙන්න මේේදවස පාලිමේත්‍රය කාන්්ක. අඩු කානය ඔබතුමා දන්නවා මන්ත්‍රවරටත්හෙම කරන්න බෑ. ඒක කරන්නේ පාටිලීඩස් කොන්ෆරන්සගේ මීටමේ කව් දේකත්ය හිතන්නේ ගොල්ලු කියලා. ඒනිසා මේක මෙහම වෙඩ දෙන්න බෑ පාර්ලිමේන්තුවට යංයන් තැන්තැන්වනන බිස්නස්කාරයවන්ට පාර්ලිමේන්ත්‍රවය කරන්නම කක්ද මොන නීතියද සම්මත කරන්නේ මොනනීතියද කරන්න ඇත්ති කියලා බල කරන්න ලියුන්ලියන්න හැකියාවක් නැහැ. අවසංගරන්නම් මං. ඊට පස්සේ මේ ලිපිය රජ පිළිබඳ කාරක සභාවේ මන්ත්‍රීවරුන් වෙත පිටපත් කර ඇති නමුත්. රජයේ මුදල් පිළිබඳ කාරක සමාව වෙතත් වයොමු කරලා නෑ. යොමු කරලා නෑ. මේක වත්සප්්‍රක යරින්නේ. හරි ඊට පස්සේ මෙකී සංගමයට නිලා වෙබ්බද වියක්කත් නෑ. අපේ කාරයාලේ හොයලා බැලුවවා වෙබ්බඩවිියන්නෑ. මන්ත්‍රීවරු කතා කර ටෙලිෆෝන් එක කාන්ස කරන්නේ නැහැ. ඒ නිසා අවසාන වසේ මේ ලිපිහි මෙහි සඳහන් වුවද මාධ්‍යවෙත වෙනත් අර්ථකථනයක් දෙමෙන් මෙම කාරණය යොමු කරත. මො කොහොද මාධ්‍යයට කිව ලියුම කිවේ මෙහෙමයි. මාදයට අරපු ශීෂේ තියෙන්නේ මුදල්කමිටු සභහපති හර්ෂද සිල්වා බහු ජාතික සමාගම් වෙනුවෙන් තම වගේකීම පැරහරි ආණ්ඩුවට පාඩුව රුපියල් මිලියන දෙදාහයි. මංඒ ඒව මෙතර සභාගත කරනවා. මොකර්ත මේ කර හල. කවරු වෙන්ුවද පෙනී හිටින්. කෞුතු මේ මිනිස්සු. ඒනිසා ගගරු සභාපතිතුමන මෙ පැහැදිලිවම කාරක සභාාව ඉදිරියෙහි පවත්නා කරුණකට විශාල බලපෑමක් ඇති කිරීමේ අස්ථාව. අවසන් වයෙන් මුදල් පිරිබඳ කාරක සභාව සභාපති වශයෙන් මාගේ සහ කාරක සභාව වර ප්‍රසාද උල්ලංගනය වී ඇතිමව ඔබතුමාාවවෙත මෙන් දන්වාසිද අතර. ඒ සම්බන්ධයෙන් අදාල ක්‍රාමාර්ග ගැන පාලිමේන්තුව මෙන්ම මන්ත්‍රීවරන්ගේ වරප්‍රසාද සුරක්ෂණ ලෙස ම ඉල්ලා සිටිම ො ස්තුති ශ සිල්.